හයි, ගුඩ් මෝනිං. ඉතින් ඔන්න අද වැස්ස තියෙන ලස්සන දවසක්. ඔන්න ඉතින් අද මම හස්බන්ඩ්ට රසමලස කෑම ටිකක් හදලා දෙන්න යන්නේ. ඉතින් එහෙනම් කෑම ටික හදන්න යමුද මාත් එක්ක. මම අද කට්ලට් හදන්න ඉතින් ඉන්නේ. ඉතින් මම මුලින්ම කට්ලට් එකට ඕන කරන අලේ ටික මේ විදිහට සෝදලා තැම්මෙන්න තියාගත්තා. ඊට පස්සේ මම කට්ලට් එකටයි අනිත් කෑම ශාති ටිකටයි ඕන කරන ලුණු ටිකයි අමුමිරිස් රම්පි කරපිංචි ටික මේ විදිහට කපා ගන්නවා. ඉතින් මම කට්ලට් වලට නම් ලුණු පොඩියට කපා ගත්තා. ඊළඟට අමුමිරිස්ත් මම පොඩියට කපා ගන්නවා. ඉතින් අල ටික තැම්බෙද්දි මම මේ විදිහට ලුණු එකතු කරගන්නවා. ඊළඟට මම චිකන් එක හදාගන්න යන්නේ. ඒකට ලුණු, ගම්මිරිස් ඒ වගේම සියමලා ටිකක් දිය කරලා එකතු කරගන්නවා. ඒ ටික මික්ස් කරගන්නවා මේ විදිහට. අල ටිකක් දැන් තැම්බිලා ඊළඟට මම මේ මාළු ටික හදාගන්න යන්නේ කට්ලට් වලට. ගම්මිරිස් ලුණු එකතු කරලා ඒ වගේම සුදු ලුණුත් එකතු කරලා මේ ටික ලිපේ තියාගෙන තඹ ගන්නවා. ඉතින් ඊළඟට මම මේ චිකන් එක හදාගන්නවා. ඒකට කරදමුංගු, කරාබ් නැටි, කුරුඳු මේ විදිහට එකතු කළා. ඒ ටික බැදෙද්දී මම සුදු ලුණු එකතු කරගන්නවා. ඊළඟට ලුණු, රම්පි කඩපිංචා, අමුමිරිස් එකතු කරලා ඒ ටික තෙලේ තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මිරිස් කුඩු හැඳි දෙකක්, තුන පහ හැඳක් ඒ වගේම කහකුඩුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටිකත් හොඳට තෙලේ බැදගෙන ඊළඟට චිකන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම චිකන් එකට ලුණු, වතුර එකතු කරලා ඒක තැම්මෙන්න තියාගන්නවා. දැන් මම තඹගත්තු මාළු ටික කටු ඇරලා සුද්ධ කරගන්නවා කට්ලට් වලට. ඊට පස්සේ මං චිකන් ටික තැම්බීගෙන එද්දී කලුකුඩු ටිකක් එකතු කරා. ඉතින් චිකන් එක නම් හදාගෙන ඉවරයි. දැන් මම මේ බත් එක හදාගන්නේ. ඒකට කහ, කරාබු නැටි, රම්පි ලුණු එකතු කරලා මම මේ විදියට බත් එක උයා ගන්නවා. ඊට පස්සේ ඉතින් අයියා ආවා මට අල ටික සුද්ධ කරලා දෙන්න. ඉතින් අල ටිකත් සුද්ධ කරලා යමට පොළොත් කාලා දුන්නා. ඊට පස්සේ අපි අල ටික සුද්ධ කරගෙන මම අල ටික හොඳට පොඩි කරගත්තා. ඊට පස්සේ මම පරිප්පු එක හදන්නේ. ඒක මම මිරිස්සට තියාගන්නවා මේ විදියට ඕන කරන ද්‍රව්‍ය ටික දාලා. ඊට පස්සේ මම මේ ටික හොඳට තැඹුණාට පස්සේ තමයි පොල් කිරි එකතු කරන්නේ. දැන් අපි කට්ලට් එකේ මික්ස්චර් එක හදාගමු. ඒකට මම මුලින්ම කුරුඳු ටිකක් තෙලේ බැදගෙන ඒකට ලුණු, අමුමිරිස්, කරපිංචා එකතු කරලා මම ලුණු එකතු කරලා මේ විදියට තෙලේ තෙම්පරාදු කරගන්නවා. ඒකට ගම්මිරිස්, කලින් මම තඹගත්ත මාළු ටික එකතු කරලා මේ විදියට හොඳට මික්ස් කරගන්නවා. දැන් මිරිස් කුඩු හැඳි එකමාරක්, කාකුඩු හැඳි කාලක් එකතු කරලා ඒ ටිකත් හොඳට මික්ස් කරගන්නවා. කැමති කෙනෙක් ඉන්නා නම් මේකට දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ආමාරම රසයි මේ විදියට හදලා බලන්න. දැන් පරිප්පු එකක් තැම්බිලා මම ඒකට දැන් පොල් කිරි ටික එකතු කරගන්නවා. මම මිටි කිරි ටිකක් තමයි එකතු කරගන්නේ. පස්සේ මම දැන් හදන්න පිපිඤ්ඤා සලාදයක් කිවට මම මේක පිපිඤ්ඤා පෙති ටිකක් කපලා ගම්බිරිස් ලුණු දාලා හදාගන්නේ. ඉතින් ඒකත් මේ විදියට හදාගත්තා. ඉතින් මම බටු මෝචුව හදන්න හිටියේ නෑ. බටු ගෙඩි තුනක් වගේ තිබ්බ ගෙදර. මම ඒකෙන් බටු මෝචුවක් හදන්න යන්නේ පොඩ්ඩක්. ඉතින් මේක හරිම රෙසිපිය බටු මෝචු රෙසිපිය නෙමෙයි. මේක මං හදන ලේසිම ලේසි රෙසිපියක්. ඉතින් මම මුලින්ම ලුණු, කහ එකතු කරලා බටු ටික මෙන්න මේ විදියට තෙලේ බැදගන්නවා. ඊට පස්සේ බටු ටික බැදගෙන ඉවර වෙලා මම කලින් කපාගත්තු බීලුම් ටිකුත්, අමුමිරිස් කරල් දෙක තුනකුත් බැදගෙන මම මෙන්න මේ විදියට තමයි අද බටු මෝචු එක හදාගන්නේ. ඉතින් මේ එකතු කරන්නේ විනාකිරි, වතුර වගේ එකතු කරේ. ඊට පස්සේ සෝස් එකතු කරලා මම මේ විදියට මගේ බටු මෝචුව හදාගන්නවා. ඉතින් ඊට පස්සේ මේකට සීනිත් එකතු කරගන්න ඕනේ. දැන් අපි කට්ලට් ටික හදමු. ඉතින් මෙන්න මේ විදියට මම පාම්පිටි වලින් තමා කට්ලට් එක තවරගන්නේ. ඉතින් පාම්පිටි තියකලා ලුණු එකතු කරලා මේ විදියට කට්ලට් ටික බෝල කරගෙන මේ විදියට පිටි එකේ තවරගෙන බිස්කට් කුඩු තවරගන්නවා. ඉතින් මේක ඔයාලට ඝනකමට ඕනම්, කට්ලට් එක ක්‍රිස්පියට ඕනම් ඔයාලට පුළුවන් මේක දෙපාරක් බැටර් එකේ දාලා බැදගන්න.
ඔන්න ඔය විදිහට තමා කටුටික ආවේ. ඊළඟට මම පපඩම් දෙක සුකුත් බැදගත්තා. ඉතින් අයියට උයනකම් කන්න කට්ලට් දෙකුත් කිහිප දුන්නා. ඉතින් දැන් කෑම ටික අතල ඉවරයි. මේ තියන්නේ මම හදාගත්තු කෑම ටික. ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා. අයියට කෙසල් කොලේ තමයි කන්න ඕනි කිවි. ඉතින් ඔන්න මං කෙසල් කොලේට එයාගේ බත් එක බෙදාගත්තේ මෙන්න මෙහෙමයි. එයාට කෑම එකක් දුන්නා. ඉතින් එයා නම් ගොඩාක් අසාවෙන් කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා ඉතින් අද මගේ වීඩියෝ එකේ කෑම ටික මම හදාගත්තේ. ඉතින් ඔයාලත් ඔයාලගේ හස්බන්ඩ්ට මේ විදිහට රසට කෑම හදලා දෙන්න. ඉතින් මං කලින් හදාගත්ත ඉතුරු කට්ලට් ටික ඩීපිෂේකට දාලා උඩාගෙතර මල්ලිටත් බත් එකක් බෙදලා දීලා මම හැම කන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අදත් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපාලා හැමෝටම තෑන්ක් යූ. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් බයි.